මොරටුවේ නියම සැබෑ ප්‍රතිභාව තවමත් උකහාගෙන නැහැ කියලා. මම උසස් පෙළ හදාරන කාලේදී මම කරපු දෙයක් තමයි අනාගතයේදී ලෝකේ බිහි වෙන තාක්ෂණ ගැන ගොඩක් හොවාලු කියලා. ඒ අනුව ඇත්තටම මේ මහාචාර්යවරයා මා සමග පොඩ්ඩක් අමනාප වුණා. මොරටුව කියන්නේ සම්පතක් ඒ වගේම සම්පත් රාශියක සංකලනයක්. හරිද? හරි. මම මහාචාර්ය රොහන් මුණසිංහ මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉලෙක්ට්‍රොනික සහ විදුලි සංදේශ ඉංජිනේරු අංශයේ සේවය කරනවා. මේ තමයි මගේ පාසල මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය. මම ද්විතීක මට්ටමේ ඉඳලා උසස් පෙළ දක්වා අධ්‍යාපනය කරේ මේ පාසලේ. මම ගණිතාංශයෙන් උසස් පෙළ කරේ මොරටුව විශ්වවිද්‍යාලයටමයි තේරුනේ. මගේ සියලුම අධ්‍යාපන කටයුතු මොරටුවේමයි සිද්ධ වුනේ. මොරටුව කියන්නේ ඉතින් මගේ ගම. ඒ වගේම මොරටුව මම ඉතාමත්ම ආදරය කරන ප්‍රදේශයක්. විවිධ අංශවල ප්‍රවීණත්වයේ තියෙන විවිධාකාර පුජ්‍යලයන් මොරටුවේ ඉන්නවා. මොරටුවේ තිබෙන ප්‍රධානම ලක්ෂණය තමයි විවිධත්වය. ඒක මිනිසුන් තුළ තියෙන විවිධත්වය. කලාකරුවන්, ක්‍රීඩකයන්, ඒ වගේම තාක්ෂණ අංශය අය විවිධාකාර වූ ප්‍රවීණයන්ගෙන් මොරටුවට කිසිම අඩුවක් නැහැ. ඒ වගේම තමයි මොරටුවේ වේල්ස් කුමාර විද්‍යාලය මොරටුවේ තියෙන ප්‍රධානම බාලක පාසල. ඒ වගේම වේල්ස් කුමාර විද්‍යාලය තියෙනවා අනික් පැත්තේ. මේ විද්‍යාල දෙක මොරටුවේ ප්‍රධානම කේන්ද්‍රස්ථානයක් වෙනවා. ඒ වගේම මොරටුවේ තියෙනවා මොරටුව විශ්වවිද්‍යාලය. ඒක තමයි ලංකාවේ තියෙන ප්‍රධානතම ඉංජිනේරු පීඨයේ තිබෙන ස්ථානය. ඒ වගේම වෙනත් තාක්ෂණික ආයතන ගණනාවක් ආතසී ක්ලාක් මධ්‍යස්ථානය වගේ මොරටුවේ පීඨවල තිබෙනවා. ඒ නිසා තමයි මම කිව්වේ මොරටුව කියන්නේ සම්පතක්, ඒ වගේම සම්පත් රාශියක සංකලනයක්. මම හිතන්නේ මොරටුවේ නියම සැබෑ ප්‍රතිභාව තවමත් උකහාගෙන නැහැ කියලා යම් කිසි හේතුවක් නිසා. මම නැවත කතා කරොත් මගේ පාසල් ජීවිතය සම්බන්ධයෙන් එය ඉතාමත්ම රසවත් කාල පරිච්ඡේදයක්. හැම කෙනෙක්ගේම පාසල් කාලය තමයි ඉතාමත්ම සුන්දර කාලය. එතනදී තමයි අපි නිදහසේ ජීවිතය ගත කරන කාලය. ඊට පස්සේ අපි තත්ත්ව වලින් උසස් වුණත් අපේ ප්‍රවීණත්වයේ අනු අපි විවිධ දිශාවලට ගියත් අර නිදහසේ ඉන්න මානසික තත්ත්වය අපිට නැවත ලැබෙන්නේ නැහැ. ඒ කාලේ තමයි අපි සම්බන්ධකම් පවත්වන්නේ. ඒ නිසා තමයි පාසල කියන එක අපේ මනස තුළ ඉතාමත්ම ස්ථාවරව තැන්පත් වෙන්නේ. අපි මොන වයස් මට්ටමේ හිටියත් මොන ආයතනයේ මොන රටේ සේවය කරත් අපිට කවදාකවත් අමතක කරන්න බැරි ස්ථානේ තමයි අපේ පාසල. ඉතින් ඒක නිසා තමයි මට තාමත් නැවි පේන්නේ මේ පාසලට එනකොට මම හිටපු පාසල් කාමර, මම ඇවිදපු තැන්, මට හමු වෙච්ච මගේ මිතුරන්, ඒ සියලු දෙනාව මට નિરાයාසයෙන්ම ආවර්ජනය වෙනවා. ඒක නිසා අපි ඒ ආවර්ජනත් එක්ක අපි ඇත්තරම අපි මනුෂ්‍යයන් හැටියට ඊටමත්ම උසස් මනුෂ්‍යත්වයක් ඒ සමගම ආරූඪ වෙනවා. අපි වඩා ප්‍රවීණ පුජ්‍යලයෝ වෙනවත් එක්කම වඩා මුහුකුරාගිය මේ ලෝකේ දිහා ඉතමත් පුළුල්ව බලන්න පුළුවන් ප්‍රඥාවක් ඒ පාසල් කාලය තුළ ඒ කරන ආවර්ජනත් එක්කම නිතැතින්ම මගේ අභ්‍යන්තරය තුළ සිදු වෙනවා. මම හිතන්නේ ඒක හැම කෙනෙක්ගේම තුළ සිදුවන සාමාන්‍ය සංසිද්ධියක් වෙන්නට ඕන. ඒ වගේම උසස් පෙළ මම හදාරන කාලයේදී උසස් පෙළ විභාගය එල්ල කරගෙනම අපි අධ්‍යයනය කටයුතු කරේ නැහැ. අපේ ආචාර්ය මණ්ඩලය වේල්ස් කුමාර විද්‍යාලයේ ඉතාමත්ම කුළුපඟව අපිත් එක්ක අපේ වැඩිහිටියන්, දෙමව්පියන් සහ සමහරලාට යාළු මිත්‍රයන් විදිහට වැඩ කරපු අවස්ථා තියෙනවා. සමහර ගුරුලු අපිට හිටියා. අපිට ඇත්තටම හිතුන්නේ නැහැ ඒගොල්ලෝ ගුරුවරු කියලා. අපි ඉතාමත්ම සමීප සංගයන් විදිහට අපි ආශ්‍රය කරා. ඒ වගේම අපි ඒ අයට තිබුණු ගරුත්වය, ඒ අය විසින් අපිට දක්වපු මාර්ගෝපදේශකත්වය කිසි අඩුවක් වුණේ නැහැ. නමුත් වේල්ස් කුමාර විද්‍යාලයේ මේ මොරටුවේ තියෙන පාසලක් හැටියට මේ සම්බන්ධතාවය ඉතාමත්ම දැඩි ගුරුවරුන් සහ ශිෂ්‍යයන් අතර. විශේෂයෙන්ම මට මතක් වෙනවා මම අධ්‍යයනය
කරපු විදිය විශේෂයෙන්ම උසස් පෙළදී මම ඇත්තටම පෞද්ගලික උපකාරක පන්ති වලට ගියේ නැහැ. ඉතාමත්ම සුළු කාලයක් විතරයි පෞද්ගලික පන්ති වල උපකාරය මම ලබා ගත්තේ. මට තේරුණු දෙයක් තමයි ඒ සඳහා යනේන කාලය සහ ඒ මහන්සිය ඊට වඩා ඵලදායී විදිහට දන්නට පුළුවන් සොයාදෙනේ. ඉතින් අද බැලුවොත් එහෙම අන්තර්ජාලය සහ අන්තර්ජාලයේ තියෙන විවිධ විෂය කරුණු අරගෙන බැලුවම පොත්පත් e-books ඊට පස්සේ even මේ lectures උනත් තිනවා විවිධ මට්ටම් වල ඒ මගින් මේ ස්වයං අධ්‍යයනයක් කරන්නට ඕන කෙනෙකුට හැකියාව තියෙනවා. මේ ස්වයං අධ්‍යයනය කිරීම තමයි අධ්‍යාපනයේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ. මොකද විද්‍යාලයකින් හෝ විශ්වවිද්‍යාලයකින් හෝ වෙනත් තැනකින් සියලුම දේවල් උගන්වන්නට බෑ. හැකියාවක් නැහැ. ඒ ආයතන වලින් කරන්නේ ශිෂ්‍යයන්ට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමන් විසින්ම ඉගෙන ගැනීමේ හැකියාව පුරුදු කරන එක තමයි. ඒක හරියට කුසගින්නේ ඉන්න කෙනෙකුට මාළුවෙක් දීලා කුසගින්න නිවනවාද? එහෙම නැත්නම් ෆිෂින් රොඩ් එකක් දීලා බිලිපිත්තක් දීලා මාළු අල්ලන්න පුරුදු කරනවාද? මේ අංග දෙකෙන් මොකක්ද අපි තෝරගන්න ඕනේ? විද්‍යාල වලින් විශ්වවිද්‍යාල වලින් කරන්නට ඕනේ අර දෙවනි කාරණය. මාළුවෙක් දීලා කුස පුරනවා නෙමෙයි ෆිෂින් රොඩ් එකක් දීලා මාළු අල්ලන්න පුරුදු කරන එක. එතකොට එයාට පුළුවන් දිගටම තමාගේ ජීවිතාව ඒ අනුව ගෙනියන්න. ඉතින් එහෙන් බැලුවම මම විශේෂයෙන් ඉල්ලීමක් කරන්නට කැමති මගේ පෞද්ගලික අධ්‍යක්ෂීමුත් උදව් කරගෙන විශේෂයෙන්ම උසස් පෙළ අධ්‍යන කටයුතු කරද්දී සොය අධ්‍යනය සඳහා වැඩිපුර කාලයක් යොමු කරන්න. සොය අධ්‍යනය තමන් විසින්ම තමාගේ පාසලේ නෝට්ස් අන්තර්ජාලයෙන් ලැබෙන වෙන මොන හරි තොරතුරු තිබෙනවා නම් ඒ සියලුම දේවල් අරගෙන ඒ වගේම පසුගිය ප්‍රශ්න පත්‍ර විසඳීම මේ සියලුම දේවල් තමන් විසින්ම කරන්නට පුළුවන් තමාගේ නිවසේදීම. ඊළඟට අපි උසස් පෙළ හදාරන කාලයේදී අපි හුඟක් විෂය පරිබාහිර ක්‍රියාකාරකම් වල යෙදුණා. අපේ යාළු මිත්‍රයන් විවිධ අංශවල ප්‍රවීණයන් හිටියා. ඒ අය සමග එකතු වෙලා විවිධ කාර්යයන්වල නිරත වුණා. ඒ අනුව තමයි මම සම්බන්ධ වුණේ තාරකා හා අභ්‍යවකාශ අධ්‍යන ආයතනයට පිළියන්දල සුබෝධි ආයතනයේ. එහි තාරකා විද්‍යාව පිළිබඳ විශේෂඥ පියතුමා මර්වින් ප්‍රාන්දු පියතුමා අපිට ආරාධනා කරා මොරටුව වේල්ස්මල් විද්‍යාලයට සහ අනිත් විද්‍යාලවලට එන්න තාරකා විද්‍යාව හදාරන මධ්‍යස්ථානයක් අපි පිහිටවමු කියලා. ඒ අනුව තමයි අපි එම ස්ථානයේ එකතු වුණේ. එතනදී අපි සම්බන්ධ වුණා මොරටුවයි විතරක් නෙමෙයි මුළු ලංකාවෙම ඉන්න උසස් පෙළ භෞතික විද්‍යා ගණිත අංශය ඒ වැඩ කරන අධ්‍යයනය කරන අය ඒ වගේම වෛද්‍ය විද්‍යාලවල අය විශේෂයෙන් මේ තාරකා විද්‍යාව අභ්‍යවකාශය ගැන හදාරන්නට උනන්දුවක් දක්වන මේ කුතුහලයෙන් පිරිපුන් විශාල පිරිසක් සමග අපි එකතු වුණා. මම හිතන්නේ ඒක අර මේ ස්පාකින් පොයින්ට් එක කියලා කියන්න පුළුවන් මගේ ජීවිතයේ. එතනදී යම්කිසි විශේෂ ප්‍රගමනයක් පටන් ගත්තා. මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් එක්කම තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ අධ්‍යයනයට යොමු වීම. දැන් මේ සියලුම දේ එකම තැනක තිබීම නිසා තමයි මේක කරන්න පුළුවන් වුණේ. විශ්වවිද්‍යාල එක පැත්තක තියෙනවා, තාරකා අභ්‍යවකාශ අධ්‍යයනය අනිත් පැත්තේ ඉන්න බොහොම ළඟයි. මට පුළුවන් වුණා මගේ මේ අංශ දෙකම සමබරව ගෙනියන්නට. ඒ වගේම මට පුළුවන් වුණා විශ්වවිද්‍යාලයේ මගේ සංගයන් සමග වගේම තාරකා විද්‍යා අභ්‍යවකාශ අධ්‍යයනයේ කේන්ද්‍රයේ හිටපු ලංකාව පුරාම විසිරලා ඉන්න ඒ විශාල පිරිසක් සමග වඩා සමීපව වැඩ කරන්න. ඉතින් ඒ මගින් ඒ සියලුම අත්දැකීම් එකතු කරගෙන තමයි මගේ ආරම්භය සිදු වෙන්නේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉවර කරලා ඊට පස්සේ පශ්චාත් උපාධි අධ්‍යයනයට පිටරටවල් වලට ගිහිල්ලා ඒ අයත් එක්ක වැඩ කිරීමේදී ඒ අවශ්‍ය කරන අත්දැකීම අපි මට මේ කාලය තුල ලැබිලා තිබුණා. විශේෂයෙන්ම මොරටුවේ සිටීම නිසා මේ සියලුම අත්දැකීම් අවස්ථාවල් මට ලැබුණා කියලා මම විශ්වාස කරනවා. මම උසස් පෙළ හදාරන කාලයේදී මම කරපු දෙයක් තමයි අනාගතයේදී ලෝකේ බිහි වෙන තාක්ෂණ ගැන පොඩක් හොවාලුපු එක. විශේෂයෙන් මට පිටුවහලක් වුණා මම අභ්‍යවකාශ අධ්‍යයන කේන්ද්‍රයේ සිටීම නිසා.
මේ අභ්‍යවකාශ තාක්ෂණය ගැන විශේෂයෙන් අපි අධ්‍යනය කරා. ඒ අනුව තමයි මේ රොබෝ තාක්ෂණය කියන එක කොච්චර වැදගත්ද? රොබෝ තාක්ෂණය අනාගතයේ ලෝකය පාලනය කරන තාක්ෂණයක් බවට පත් වෙනවායි කියන එක අපිට තේරුණේ. ඒ නිසාම තමයි මගේ අධ්‍යාපනයත් මම රොබෝ තාක්ෂණය පැත්තට යොමු කරන්න තීරණය කරේ. ඉතින් ඒ තීරණය කිරීම ඇත්තටම සිදු වෙන්නේ අපි අර උසස් පෙළ විභාග මානසිකත්වයේම ඉන්නේ නැතුව එතනින් පොඩ්ඩක් පුළුල්ව ඒ ලෝකේ දිහා බලන්නට පුරුදු වීම නිසා. ඉතින් ඒක මගේ ප්‍රධානම ඉල්ලීමක් අපේ තරුණ පරපුර අධ්‍යයනය කරන උසස් පෙළ සාමාන්‍ය පෙළ තමාගේ විෂයපතේ විතරක් නෙමෙයි පොඩ්ඩක් ලෝකේ දිහා බලන්න. අද ලෝකේ ඉතාමත්ම පුළුල් අන්තර්ජාලය ඔබේ අත ළඟ තියෙන්නේ. ඔබලට සියලුම දේවල් බලා ගන්නට පුළුවන් ලෝකේ අනාගතයේදී මොනවද සිදු වෙන්නේ කියලා. ඒ අනුසාරයෙන් තමාගේ අධ්‍යාපනය සහ තමාගේ වෘත්තීය දිශාව හරියටම ගල්ප ගන්නට පුළුවන්. ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි 2005-06 වෙනකොට මම මගේ සියලුම අධ්‍යයන කටයුතු ඉවර කරලා පරීක්ෂණ කටයුතු ඉවර කරලා ඉන්නකොට මට විවිධ අවස්ථාවන් ලැබුණා. විශේෂම ජපානයේ මම මගේ ආචාර්ය උපාධිය කරපු රටේ මම රැකියාවක් කරන්නට මගේ මහාචාර්යවරයා ඒ කාලේ ඒ රැකියාව ලෑස්ති කරලා තිබුණා. ආචාර්ය උපාධිය ඉවර කරලා කෙලින්ම පහවදා ඒ රැකියාවට යන්නට. නමුත් මම මහාචාර්යවරයාට කිව්වා නැහැ මම නැවත ලංකාවට ආ යුතුයි කියලා. ඒ අනුව ඇත්තටම මේ මහාචාර්යවරයා මා සමග පොඩ්ඩක් අමනාප වුණා. ඇයි මේ වගේ තීරණයක් ගන්නේ කියන එක. නමුත් පසුව ඔහු තීරණ ගත්තා ඒ තීරණය පිටිපස්සේ යම්කිසි ප්‍රබල සාධක ගණනාවක් තියෙන බව. නැවත ලංකාවට එන්න තීරණය ගනිද්දි මට මේ මොරටුව කියන සාධක ඉතාමත්ම වැදගත් වුණා. මොරටුවේ වේල්ස් කුමාර විද්‍යාලය, මොරටුවේ විශ්වවිද්‍යාලය, මොරටුවේටම සමීපව මම කරපු තාරකා අභ්‍යවකාශ අධ්‍යන කේන්දරේ මේ සියලුම ආයතන වලින් මට ලැබිච්ච ධනවාදී ආකල්ප සමුදාය නිසා තමයි මම දැඩිව තීරණය කරේ මගේ සියලුම අධ්‍යන කටයුතු ඉවර කරලා විදේශවල නැවත මම ලංකාවට එන්නට ඕනේ, නැවත මම මොරටුවට එන්නට ඕනේ, මොරටුව විශ්වවිද්‍යාලයට එන්නට ඕනේ සහ මම එකතු කරගත්තු ඒ සියලුම දැනුම සියලුම දෙනත් එක්ක බෙදා ගන්නට ඕනේ. බෙදාගෙන මේ ස්ථානය මොරටුව සහ ලංකාව පුළුවන් නම් තව එක අඩියක් ඉස්සරහට ඉදිරියට ගෙනියන්න කැප වෙන්නට අවශ්‍යයි කියන ඒ සිතිවිල්ල මගේ තුළ තදින්ම පිටවුණා. ඒ අනුව තමයි මම නැවත ලංකාවට පැමිණියේ. නමුත් ඒ එන අතරතුර මම ලොකු වැඩසටහනක් එක්කයි ආවේ රොබෝ තාක්ෂණය මේ ලංකාවේ ආරම්භ කරන්න. ඒ අනුව තමයි මොරටු විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨයේ රොබෝ තාක්ෂණය ගැන පාඨමාලා ඒ වගේම විෂය කරුණු අපි උගන්වන්නට පටන් ගත්තේ. ඉතින් මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා මට ඒ දායකත්වය ලංකාවට දීමට පුළුවන්කම ලැබීම සම්බන්ධයෙන්. ඒ වගේම තව දෙයක් සිද්ධ වුණා. 2005 වෙනකොට මට පෙනී ගියා මේ ලෝකයේ ඊළඟ තාක්ෂණය ඩ්‍රෝන තාක්ෂණය කියලා. රොබෝ තාක්ෂණය සමගම අත්වල බැඳිච්ච තව තාක්ෂණයක් තමයි ඩ්‍රෝන තාක්ෂණය. අද හැම කෙනෙක්ම ඩ්‍රෝන තාක්ෂණය ගැන දන්නවා. නමුත් වැදගත් වෙන්නේ මේ තාක්ෂණය ආවට පස්සේ ඒක දැනගන්න එක නෙමෙයි. මේ තාක්ෂණය එන්නට කලින් දශකයකට කලින් දැනගන්න තව දශකයකින් පස්සේ මේ තාක්ෂණය මේ ලෝකෙට එනවායි කියලා. ඒක නිසා තමයි මම හැමතිස්සෙම කියන්නේ පොඩ්ඩක් විමසිලිමත්ව බලන්න ඕනේ ලෝකේ මොනවද දැන් බිහි වෙමින් පවතින නව තාක්ෂණ විශේෂ හැකියාවන් සහිත. ඒ අනුව 2005 දී මම යම්කිසි ලොකු වෙනසක් ඇති කරා මගේ පරීක්ෂණවල. මම ආරම්භ කරා ඩ්‍රෝන තාක්ෂණය ලංකාවේ දියුණු කරන්නට 2005-06 වසරවලදී. දැන් අවුරුදු 15ක් විතර වෙනවා අපේ ඩ්‍රෝන තාක්ෂණ විද්‍යාගාරයේ මොරටු විශ්වවිද්‍යාලයේ ඉතාමත්ම උසස් ගානේ ඩ්‍රෝන පරීක්ෂණ කරන ස්ථානයක්. ඒ වගේම තවත් දෙයක් කියන්නට ඕනේ පරීක්ෂණ කරමින් දිගටම ඒවා පවත්වාගෙන යෑම නෙමෙයි ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටකට අවශ්‍ය වෙන්නේ. යම්කිසි කුඩා හෝ තාක්ෂණයක් දියුණු කරලා ඒ මගින් අපේ සමාජයේ තියෙන ගැටලුවක් විසඳන්නට පුළුවන් නම් එහෙම නැත්නම් යම්කිසි නිෂ්පාදනයක් කරන්නට පුළුවන් නම් ඒ නිෂ්පාදන ලංකාවෙන් පිට අපේ රීජන් එකට අපේ කලාපයට හෝ ලෝකයට අලෙවි කරන්නට පුළුවන් නම් ඒක ඉතාමත්ම වැදගත්.
ඒ අනුව තමයි මෑතකදී අපි පටන් ගත්තේ මේ වාණිජකරණය අපි විශ්වවිද්‍යාලයේ කරන පරීක්ෂණ වලින් යම්කිසි නිෂ්පාදන කරලා ඒවා වාණිජකරණය කිරීමේ ක්‍රියාවලිය. ඒකත් මම විසින් දැන් මොර්ටර් විශ්වවිද්‍යාලය කරන ප්‍රධාන කාර්යභාරයක් වෙනවා. ඒ මගින් අපි අලුත් සමාගම් companies startup companies අපි විශ්වවිද්‍යාලය තුල නිර්මාණය කරනවා. අපේම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පුළුවන් තමාගේම පරීක්ෂණ ව්‍යාපෘති පාදක කරගෙන ස්ටාර්ට්අප් කම්පැනි එකක් හදන්න අපි ඒවට උදව් කරනවා මඟ පෙන්වනවා ඒවලන්ට අවුරුදු කීපයක් ඇතුළත දියුණු මට්ටමේ කම්පැනි එකක් බවට පත් වෙන්නට මම හිතන්නේ විශේෂයෙන් ඉංජිනේරු පීඨයේ ඒ වපසරිය තුල අලුතෙන් එකතු වෙච්ච කොටසක් තමයි මේ ඉගැන්වීම පරීක්ෂණ කිරීම සහ ඊට පස්සේ නිෂ්පාදන කිරීම වාණිජකරණය කිරීම අපි ඒ තත්ත්වයට ගිහිල්ලා තියෙනවා ඉතින් අපිට මේ ක්‍රමවේදය ඉක්මනට ඉදිරියට ගෙනියන්නට පුළුවන් නම් අපිට පුළුවන් අපේ තාක්ෂණික අංශින් දක්ෂ ළමයි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය වගේ ඒ පහසුකම් සියලු දේවල් ලබාගෙන රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දායකත්වය ලබා දෙන්න. ඒ විදිහට තමයි දියුණු රටවල් දියුණු වෙලා තිබෙන්නේ අපිටත් පුළුවන් අපේ ලංකාව දියුණු කරන්නට මේ ක්‍රමවේදය ඉදිරියට ගෙන යාමේ.